භූමියේ තියෙනවා, මේ ලංකා භූමියේ තියෙනවා අසාමාන්‍ය බලයක්. ඒකයි මේ හැමතිස්සෙම මේ අවසාන මොහොතේ පවා සියලු දෙනාම සංවේදී වුණේ. ඒ නිසා නේද ඔයගොල්ලෝ සෑහෙනසට කියන්නේ අර මටත් අර ඔස්ට්‍රේලියාවට පරිදි කියලා තිබුණා මේ රටේ වෙන නමකට ලෑස්ති කියලා දෙනවා කියලා දැන් වෙන්නේ. අන්න ජාතික. ඔව් එහෙම කතාවක් තියෙනවා ඉතින්. ඔව් ඉතින් හැචු කියන්නේ ඇති. මොකද හේතුව ඒවා ඒවා යන්නේ නිකන් මේ විකෘති මනසින් යන්නේ. සත්‍යවාදීනේ. ඒ කියන්නේ විකෘති මනසින්. සනසේ හිතනවාද අතරම එහෙම එකක් තියෙනවද නැත්නම් මේ අපි සැකයක් පමණයි කියලා. නෑ ප්‍රායෝගිකව තියෙනවා. එහෙම එකක් තියෙනවා. සැකයක් නෙමෙයි. හර්ජනයක් තියෙනවා. ඒක සැකයක්ට ඇවිල්ලා තියෙන ප්‍රශ්නකට ඇවිල්ලා. ඒක සැක කරන්න දෙයක් නෑ. හැබැයි විසඳුමක් නෑ. ගෞතම බුදුරජාන් වහන්සේගේ අනාගත බුදුරජාන් වහන්සේගේ ශාසන බාරාදී පැවරීම පිණිස අකිතාන් දරු සම්පත් ලබා දෙන්න ඕනේ. සරද මම වැඩසටහන බලන් හිටියේ මේ වැඩසටහන ඉඳන් කිව්වා දැන් කිසිම විදිහකට ආකාරයකට කලකල්ලා එහෙම ආගම වලට හර ගැනීමක් තිබිලා නැහැ කියලා. පසුගිය අවුරුදු 100 ගත්තොත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව වැඩියම ආගමකට යම් මා නැඹුරු වුණේ එක්තරා ආගමකට කියන කතාව. මොකද එතන ඒ ආගම කිසිම විදිහක ප්‍රශ්නයක් ගත්ත නැtei කියලා බලපෑම් කරන්න හෝ එහෙනම් කොහොමද සිංහල බෞද්ධ මාලදිවේන වෙනස් වුනේ? සිංහල බෞද්ධ මාලදිවේන ආක්‍රමණය කළේ මුහුදු මංකොල්ල කරුවන් අරාබියෙන් ආපු. එතකොට ඒක දූපතකට භික්ෂුන් වහන්සේලා ගෙනෙන්නා ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාගේම බෙල්ල කැපුවා. උගුරු දණ්ඩ කපලා මරන්න, උගුරු දණ්ඩ කපලා මැරුවා. පිරිවි සියලු දෙනා මැරුවා. දරුවන් උපද්දවන්න ශක්තිය තියෙන තරුණ වේගනින් දරුවෝ පිරිමි දරුවෝ මැරුවා. මල් තමයි ඒ රට ඒ විදිහට හැදුනේ. ඊරෝස් හේගල්ලෝ ඉතිහාසයක් නිර්මාණය කරනවා. ඒ රජ කෙනෙක් ඉන්න කාලේ මේ මුහුදු රකුසෙක් මාසයක් පාසා කන්‍යාවක් බිලිගත්තා. ඉතින් මේ මුහුදේ ආපු යාත්‍රිකයෝ ඒගොල්ලන්ගේ ආගමික ග්‍රන්ථයේ කියවලා ඒ රකුසා පරාජය කළා. සජ්ජුරු පැහැදිලා රට වකලා කියලා මම දැක්ක තියෙනවා. ඒගොල්ලන්ගේම තනිලක් දාලා එහෙම නෑ අපි ඉස්සර බෞද්ධ කියලා. මේ පුංචි පවුල රත්තරන් කියන වචනෙත් එක්ක ආපු ශාපේ සමස්ත ජාතියටම ඒ ශාපේ වැදිලා තියෙනවා. ඒ ශාපේ වැදිලා තියෙන්නේ දැන් ගොඩක් අය හිතගෙන ඉන්නේ මේ නැතිබරි කමට මේ හදන්නේ නැහැ කියලා. ඊට හාත්පසින් වෙනස් මේක මේ මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක්. මේ සිංහල බෞද්ධ දරුවන්ගේ වර්ධනයක් අප්‍රමාදීව විය යුතුයි. එතකොට තමයි අනාගතයට හතරක් සිද්ධ වෙන්නේ. මට ලස්සන කතාවක් කිව්වා මේ හාමුදුර කෙනෙක්. ඔන්නාස මේ කුරුණෑගල අශ්වද්දම අභිනවරාමේ මේ සෝමානන්ද පඬිතුම කිව්වේ ඔන්නාස බොහොම වැඩසටහනක් කරනවා මේ කිරි ගවයන්. කිරි ගවයන් හදන හැටි පෝෂණය කරනට ඔක්කොම උගන්වලම දෙනවා. හරි කරුණාවන්ත හාමුදුර කෙනෙක්. ඉතින් ඔන්නාසේ මේ අපි ඔන්නාසෙන් ලස්සන අදහසක් කිව්වා මේ ගව ඝාතනය ගැන යෝජනාව. ඔන්නාස කිව්වා අපිට පුළුවන් නම් මේ හැම හරිකෙකුටම ඌරු තෙල් එන්නත් කරන්න. ඊට පස්සේ ලකුණක් දාන මෙයා ඌරු තෙල් ඉන්නත් කර සතෙකි. සතා බේරෙනවා. කමෙද්ද දිනවා නේද? අඩු ගන්න ඉන්නත් කරන්න බැරි වුණා ඌරු තෙල් වලින් පොඩ්ඩක්. නාවලවත් ඊට පස්සේ මාකිකද්දමත් ඌරු තෙල් ඇතුළත් මේ සතාට කියලා ගවයාට අපේ ගව සම්පතට ගත හැකියි. අර වෙන මාක් කරනවට වඩා ඒ වගේ මාක් එකක් තියෙනවා. ඔව්. එතකොට ඒ ගව සම්පත රැක ගන්න තියෙන ඒ හැමදේ ඉදගත්තු හරි ලස්සන සංකල්පයක්. ඒ කියන්නේ කාටවත් හිංසාවක් නැහැ. අපේ සතත් රැකෙන. නේද? ඔව් සර්. එහෙනම් හොරගම් කරගෙන යන ගාතරේ සම්භාවිතාව. ඒ කියන්නේ හොරගම් දැන් හොරගම් කරත් වැඩක් නැන්නේ ගිනියක් නැන්නේ. ඔව් ඒක ඒක හරි වටිනා එකක් නේද? හැබැයි මේ දරුවෝ සම්බන්ධයෙන් නම් මම හිතනවා ඒක මේ පාසල් දරුවන්ගේ ඉඳලම තිබ්බත් කමක් නැහැ ඔළුවේ. දැන් සරලව වුණාට පස්සේ අපිට දූලා පුතා අපිකම වර්තමාන වෙද්දී මේ මොනවද කියන්නේ ප්‍රේමයෙන් වෙලී ඉන්න තරුණ දරුවන් ඉන්නවනේ. විවාහ අපේක්ෂාවෙන් ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ප්‍රේම කතාවල බලාපොරොත්තු වෙයි ඉතින්.
තමන් උපන් ජාතියට හැකිතාක් දරුවන් ලබා දීම. අපේ ජාතිය මහ ජාතිය තුළ විශාල මෛත්‍රයක් තියෙනවා. අදරක් තියෙනවා. දැන් අපි ගම මේ ප්‍රශ්නය මේ වගේ දැන් බෞද්ධ ජනතාව ලොකු වංචාවකට ලක් වුණානේ. ඒ ප්‍රශ්න වලින් ලොකු වංචාවකට ලක් වෙලා ලොකු සූරාචාමකට අහිංසක සිංහල බෞද්ධයන්ව ලක් වුණා. මේ වගේ එකක් තමන්ගේ ජාතියකට වුණා කියලා වෙන රටක ඕන්නේ අල්ලපු ඉන්දියාවේ සිද්ධ වුණා නම් මෙලාට කී දෙනෙක් මැරිලාද? මේක මොකුත් නැහැ නේද? දැන් කියන එක විශ්වාස කරන්නේ නැත්තේ මේ රටේ අපිට මේ තියෙන ගෞරව සම්මාන වල කියලා නම් තියෙන්නේ අපි තාම සුළු ජාතියක් වෙලා නැති නිසා. යම් දිනයක බෞද්ධයන් සුළු ජාතියක් වුණාද එදාට අපිට මොහොත මිසක් වෙන මොකුත් සුළු ජාතිය බොහෝකල් පැවති වූත්තේ ප්‍රයරමන සඳහානේ. ඒ කියන්නේ දැන් අපි සිංහල පවුලවල උපන් නිසා අද අපි මේ ධර්මයේ ගන්නේ ඉන්ද්‍රිය සංවරය ගැන දන්නේ සීලය ගැන දන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන දන්නේ බ්‍රහ්මචාරී සමහර මේ ආගම්වල තහනන්නේ බ්‍රහ්මචාරී සීලය. ඒ නිසා බ්‍රහ්මචාරී සීලය ගැන දන්නේ මේ සමථ විදර්ශනා භාවනා ගැන දන්නේ මේ ඔක්කොම ඉන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ මේ මැදිහත් වීමෙන් රාහතන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් අපට දායාද කළා ජයසිමා බෝධින් වහන්සේ. අපට දායාද කළා තියෙනවා දෝණ ධාතුන් වහන්සේලා, ඊළඟට දළදා වහන්සේලා, ඊළඟට නලාට ධාතුන් වහන්සේ ඔක්කොම දායාද කළා තියෙන සිංහල ජාතියට මිසක් වෙන ජාතියකට නෙමෙයි. ඉතින් ඔක රැකගන්නේ ජාතිය නේද? මේ ලාංකික ජනතාව මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන්නයි උන්වහන්සේගේ පූජ්‍ය වස්තු රැකගන්නයි කැපවෙච්ච එකම ජාතිය. ඒතර ඒ ජාතිය දැන් අපිටත් දෙවියන් අතර ඉන්න පින්වන්ත දෙවිවරු, බ්‍රහ්මෙන් අතර ඉන්න පින්වන්ත බ්‍රහ්මියෝ ආශිර්වාද වෙලා මනස ලෝකෙට එනකොට ඒගොල්ලෝ බලනවා කුසල් වඩන ජාතියක්. ඒ කුසල් වඩන ජාතිය තමයි ඒගොල්ලෝ උපදින්නේ. ඒතර ඒ ජාතිය තීරණය කළා නම් ළමයි දෙන්නකකින් ඒගොල්ලෝ මේ එක්ක එක ළමයකගෙන් එක්ක ළමයි දෙන්නකකින් අපි ළමයි හදන්නේ නැහැ කියලා අර දෙවිවරු කොහෙද උපදින්නේ? අර බ්‍රහ්ම රාජ්‍ය කොහෙද උපදින්නේ? පින් කැමති එක කොහෙද උපදින්නේ? අලුත සිංහල පවුල අලුතින් විවාහ වුණා. උන දරුවෙක් පිළිසිඳ ගන්න. කෙලින්ම යනෝනේ රුවන්වැලි සෑය සීමා බෝධි වන්දනා කරන්න ඕනේ. රුවන්වැලි සෑය වන්දනා කළා රුවන්වැලි මහා සෑයේදී මේ දරුවා කුමරුවන්ට බාර කරන්න ඕනේ. මව කුසේ ඉන්න දරුවා. දරුව නැති අම්මලා තාත්තලා ඒගොල්ලෝ රුවන්වැලි සෑයට යන්න ඕනේ. කියලා අපිට දරුව අපි අඩුගානේ අපිට රුවන්වැලි සෑය යන්න ඉස්සෙල්ලා අපිට දවස් 3ක් නැත්නම් දවස් 7ක් බ්‍රහ්මචාරී සීලෙන් යුක්ත අෂ්ටාංග උපෝසථ සීලෙ සමාදන් වෙනවා. සමාදන් වෙලා ඒගොල්ලෝ සීලයෙන් කැප කරනවා දවස් 7ක් ධම්මචාරී. ඊට පස්සේ රුවන්වැලි මහසෑයට යනවා. ගිහිල්ලා පින්දහම් කළා පිරිත් කියලා එයා කියනවා. මහසෑයට කියනවා අනේ මම මෙහෙම සීල ආදිනදම රකින්නවා. මගේ අම්මා කියනවා මගේ කුසට පින්වන්ත දරුවෙකුගේ දරුවෙක් ලැබේවා. ඒ සඳහා අපි දෙවිවරුන්ට බ්‍රහ්මින්ට ආරාධනා කරනවා කියලා. ඕක පණිවිඩය යනවා දෙවි ලෝකෙට. හැදීම තුළ අනිත්‍යතාවයට අල්ප මාත්‍ර කොහොමද පාඩුවක් වෙන්නේ? දැන් දරුවෝ හැදීම තුළ එයා කොයිතරම් අපිකා ගත්තොත් දැන් ඔන්න පවුලක දරුවෝ 10 දෙනෙක් ලබා දෙන්න පුළුවන් හොඳ ජව සම්පන්න තරුණ දෙන්නෙක් ඉන්න විවාහ වෙලා. මේගොල්ලන්ට වාසනාව තියෙනවා කියමු දරු 10 දෙනෙක් ලබා ගන්නද? එතකොට එක දරුවෙක් මහාන වෙනවා. එක දරුවෙක් ගොවි, එක දරුවෙක් ව්‍යාපාරික. එහෙම දරුවෝ ටික විදිලා ගියාම මනුස්ස ලෝකෙට ආපුවාගින් ඒ සීල දෙනම එක තුල දන් දෙනවා. සීල් රකින්නවා, පින් කරගන්නවා. එතකොට අනිත්‍ය පරිසරයක් තුල මේ අම්මයි තාත්තයි දෙන්න මොනතරම් දායකත්වයක් දක්වලාද? මේ ගෞතම බුද්ධ ශාසනයේ පවතිනදා මේ වේර විහාරවලට උපස්ථාන කිරීම බුදුරජාන් වහන්සේගේ ධාතු වන්දනාමාන පුද පූජා වස්පිළියෙත් කිරීමට ඒකට පෝෂණය කිරීම පිණිස අපි අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව හැකිතාක් ඉක්මනින් වර්ධනය කරගත යුතුයි. ඒක කරන්නේ ඒ දුර්ලභ මනුස්ස ජීවිතයේ ධර්ම දායාදී ලබා දීම පිණිසයි.